චැනල් ටීවීකේ සඳුන් තරුණ මහත්මයා මේ සම්බන්ධව එයාගේ ටීවී චැනල් එක හරහා තනමල්ල සපුන ස්ටුඩියෝ එකේ තරුණ මහත්මයා විසින් ඔහුගේ පියාට කකුල් දෙකම නැ අසාධ්‍ය තත්ත්වෙන්න නමුත් ඔහුට රෝදපුරු දෙකක් හම්බෙලා මේක මාධ්‍ය හරහා දැකලා එකතු රෝදපුරුවක් අපිට පොලිසිය වසම්බන්ධාරිය හරහා අපිට පරිත්‍යාග දුන්නා. අපි අද ඒ දින පැමිණ බෝධම වසම එම්කේ අමරසේන මහත්මයා වාඩිවත්ත ඉන්නේ බොහොම ගොවිතැන් කළා ජීවත්වන මහත්මයෙක්. ඉතින් අපි එතුමාට තනමල්ල මූලස්ථාන පොලිස් පරිත්‍යාගතුමත් එක්ක මේ ප්‍රජා සත්කාර සීල සඳහා පැමිණ එතුමාට බාර දෙන එතුමගේ පුතාලා 3 දෙනෙක් ඉන්නේ. දෙන්නෙක් අධ්‍යාපනය හදාගෙනවා, එයා දෙන්නේ මෑණියන් ඉන්නවා. මූලස්ථාන පොලිස් පරිත්‍යාගතුමාට මේ ප්‍රජා සත්කාරයත් මේ රෝද පුටුව දෙන එතුමාගේ පොලිස් අංශයේ ස්ථානපති දයාරත් මහත්මයා, ඒ වගේම වසම්බාරණදාරියත් සහ සම්බන්ධ වෙනවා. සඳුන් මහත්මගේ ටීවී චැනලේ ඔස්සේ තමයි අපිට මේ ප්‍රජා සත්කාරය කරන්න මූලස්ථාන පොලිස් පරිත්‍යාගතුමාට සම්බන්ධයට. මංගල හොඳට දන්නවා. හොඳට මහපොළොව තරිය ඇහුවේ අරහන් දන්නවා. අරහන් දන්නේ තාත්තල දන්නවා. මම ගුගුල් කටේ කුඹුරු කරන කාර ඒක දැන් අත උස්සන්නම් බැරිද මේ අත? මේ අත බැහැ. පොඩක්ම මොකක් කරනවද? ඇඟිලි හොල්ලන්න? ඒ දැන් ඉදිමිල වගේ මෙහෙම මෙහෙම වෙනවා. මෙහෙම අන්න මේ එක්සස් කරන්න ඕනේ. ස්නායු ප්‍රශ්නේ නේද තියෙන්නේ? ඔව්. ඒකට මේ කකුලත් එහෙම මේ කකුලෙන් තමයි. පොලිස් වසමේ තනමල්ල ටීවී සඳුන් මහත්මාගේ තනමල්ල ටීවී මාධ්‍ය හරහා අපේ එන්කේ අමරසේන මහත්මා වාඩිවත්ත බෝධගම තිබුණ රෝගී තත්ත්වය නිසා අංශභාග රෝගයෙන් එක්තැන් වෙච්ච නිසා එතුමා වෙනුවෙන් මම හිතන්නේ රෝද පුටුවක ආධාරයක් බලාපොරොත්තු වෙන ඉනිමසේ අය. ඉතින් අපිට ඒක විශේෂයෙන්ම තනමල්ල සපුනි ස්ටුඩියෝ සපුනි ඒ තරුණ මහත්මා විසින් ඔහුගේ පියාට ගෙන්නද රෝද පුටුව අපිට පරිත්‍යාගයක් වශයෙන් ලැබුණා. අපි ඒක එම්කේ අමරසේන මහත්මයාට මේ රෝගී තත්ත්වය ඉක්මසු වෙලා වෙන්නත් එක්ක අපි රෝද පුටුවද පරිත්‍යාග කරා. ඒ වගේම අනුරාධපුරේ තරුණ මහත්මයෙක් විදේශගත වෙලා ඉන්නවා. මේ තනමල්ල ටීවී හරහා මේ මාධ්‍ය දැකලා සඳුන් තරුණ මහත්මයාට දුරකථනයෙන් සම්බන්ධ වෙලා 15,000ක මුදලක් එවලා තිබුණා. අද දින ඒ ගෙදර දිනුෂා නිල්මිණියේ මහත්මයගේ ගිනුමට මුදල දාලා අද දින තනමල්ල නගරයේ තිලෙනි වෙළඳසැලේ මම හිතන්නේ 15,000ටම අවශ්‍ය භාණ්ඩ එතුමාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඒ වගේම වියලි ආහාර මල්ලක් අද අපි ලබලා දුන්න මේ නිවසටම ගෙනල්ලා මම හිතන්නේ මේ සත්කාර බොහොම වටිනවා. අනුරාධපුරයේ ඉඳලා විදේශගත වෙලා මම හිතන්නේ මෙවැනි අපේම රටේ කෙනෙකුට මේ වගේ දෙයක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට මේ වැඩසටහන සහසම්බන්ධන තුනේ මේ වසමේ පොලිස් නිලධාරී බෝධගම වසමේ පොලිස් නිලධාරී එමල්ෂන් පොලිස් ආරයන් මහත්මයා තමයි අපිට හඳුලා දුන්නේ. ඒ වගේම සඳුන් මහත්මයා තමයි මේක මාධ්‍යාලය හරහා මේක කළ අපිට මේ වැඩසටහන කරන්න ශක්තිය ලැබුණේ. ඒක මම හිතන්නේ ඒක නිසා අපි තනමල්ල පොලිසියත් මේ ප්‍රජා පොලිස් ඒකේ මහජන ආරක්ෂක අමුතුවත් එක්ක සම්බන්ධ වෙලා සඳුන් තරුණ මහත්මයාගේ මාධ්‍ය ජාලය හරහා වුණ මේ ප්‍රජා සත්කාරය මම හිතන්නේ බොහොම වටිනවා. එහෙමනම් ඉන්න කියලා අපි ගෞරවයෙන් ආදරණ කරන මේ දෙමව්පියන්ට ඒ රෝගී වෙන්න මගේ රෝද පුටුව ලැබුණා වගේම රුපියල් 15,000ක වියලි බාණ්ඩ කොටසක් දැන් අපි ඒ කොටසම ලබලා දෙනවා. මම හිතන්නේ මෙහෙමනේ වැඩ පුළුවන් අපේ මිතුරුට බොහොම වටිනවා.